අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධාන කෙරෙන රට අනුරට ජන රැලි මාලාවේ බණ්ඩාරවිල ජන හමුවට එක්වෙමින් ඒ මහතා මේ අදහස් පළ කළා. ජාතික ජන බලවේගයේ තවත් නියෝජිතයන් රැසක් මෙහිදී අදහස් දැක්වුවා. අවුරුදු 42කට පස්සේ නැවතත් මම මේ රටේ පොදු ජනතාව වෙනුවෙන් ඉන්න එකම අපේක්ෂකයා දිනවන්නට රට වටේ කතා කරනවා. ගොවියන්ට, කම්කරුවන්ට, වැඩ කරන ජනතාවට, වැටුප් ශ්‍රමිකයන්ට, පඩියට ජීවත් වෙන මිනිස්සුන්ට ජීවත් වීම ලොකු ප්‍රශ්නයක් කියලා. දේශපාලන ඉතිහාසයේ ලොකු හැරවුම් ලක්ෂ්‍යයක්. ඉතාම තීරණාත්මක අවස්ථාවක්. මේක මිස්සුනාම තමයි. අපි මේ මැතිවරණ අරගලේ පටන් ගන්නකොට මෙච්චර සෙනගේ හිටියේ නැහැ. දැන් විවිධ අය එකතු වෙලා තවත් දවස් 16ක් තියෙනවා. මේක මෙයිට වැඩිය මහා ජනගහකින් තමයි ජාතික ජනබලවේගය මේ සැරේ ජයග්‍රහණයක් ගන්නේ. ජනතාව ගැන හිතමු, රට ගැන හිතමු, මිනිස්සු ඔක්කොම ජාතික ජනබලවේගයත් එක්ක එකතු වෙලා ඉවරයි. පාවිච්චික සුදුසු එකම පක්ෂය ජාතික ජනබලවේගය පමණයි. ජාතික ජාත්‍යන්තරය දිනාගත්ත ලංකාවේ මෙවර මෙතුවරණේ එකම අපේක්ෂකයා අනුර කුමාර දිසානායක සහෝදරය පමණයි. අද පවුල් ලක්ෂ එකහමාරක් විතර ඉන්නවා නිවාසයක් නැතුව. අපි ඒ පුරවැසියන්ට නිවාස ලබා දීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරනවා. වත්තේ ඇතුළේ ජීවත් වෙන ජනතාව ඊට වඩා හොඳ ජීවිතයක් අරන් දෙන්න නම් ඒ දරුවන්ට අඛණ්ඩව අධ්‍යාපනය ලබා දීමේ වගකීමත් ජාතික ජනබලවේගය ආණ්ඩුව බාර ගන්නවා. වත්තේ ඉන්න ජනතාව වත්තට ගැට ගහලා තියෙනවා. වත්තේ වැඩ කරේ නැත්නම් ලයිමෙන් එළියට යන්න ඕනේ. වැඩ කරනවා නම් වත්තේ ගේ දෙනවා. මේ මොනවා තියෙනවා. ඒ නිසා අපේ රටේ පුරවැසියන්ගේ විශාල අසාධාරණයක් අයුක්තියට ලක් වූ පිරිසක් තමයි වත්තේ වැඩ කරන ජනතාව. අපි එන්නේ ජනතාවගේ ආර්ථික ජීවිතයක්, සමාජ ජීවිතයක්, නැවත සමාජ ගෞරවය ලබා දෙන, නැවත ආර්ථික ජීවිත උසස් කරලා දෙන ආණ්ඩුවක් තමයි ජාතික ජනබලවේගයේ ආණ්ඩුව. වතුකර ජනතාවට නායකත්වයක් අවශ්‍යයි. ජාතික ජනබලවේගය ඒ නායකත්වය ලබා දෙන්න ලෑස්ති. ඒ නිසා මේ රටම හැරිලා ඉවරයි. දැන් අපිට තියෙන මොකද්ද? ඒගොල්ලෝ අවලාද ගහයි, අසත්‍ය කරුණු කියයි, විකෘති කරයි. ඒ කිසිවකට අහුවෙන්නේ නැතුව අපි ගෙන්ගෙට ගිහිල්ලා ශක්තිමත්ම ජයග්‍රහණයක් ජාතික ජනබලවේගයට ආරම්භ දෙන්න මැදිහත් වෙන්න. මෙතර අනුර කුමාර දිසානායක මහතා සහභාගී වූ තවත් ජන රැලියක් බදුල්ල නගරයේදී පැවැත්වුණා. අද ජාතික ජනබලවේගයේ ඡන්ද ව්‍යාපාරය මේ රටේ පොදු ජනතාව කරට අරගෙන ඉදිරියට ගෙන යමින් තිබෙනවා. රටට යහපත් දේශපාලනයක් වුණා. අපි නියෝජනය කරන්නේ යහපත් දේශපාලන. ජනතාව තුළ මේ දේශපාලකයා තුළ දෙන කුකුස ටිකෙන් ටික අයින් කරන්න ඕන. මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාමයට පහෝසි. මේ මන්ත්‍රීවරුන්ට දෙන වාහන බලපත්‍ර අහෝසි. ඇමතුරුන්ට ගෙවල් දෙන්නේ නැත. ඇමතුරුන්ගේ ගෙදර ලයිට් බිල්, වතුර බිල් ආණ්ඩුවෙන් ගෙවන්නේ නැත. මන්ත්‍රීවරයා ඇමතිවරයා නොකොට පිටිපස්සේ වාහන හත අට නැත. ජනාධිපතිවරයාගේ විශ්‍රාම වැටුපද අහෝසිය. කැබිනට් ඇමතුරු 25යි. ඊට සරලන නියෝජ්‍ය ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරුල ජාතියක් නැත. ජනාධිපතිවරයාගේ විශ්‍රාම වැටුපද නැත. විශ්‍රාම ගිහිල්ලා ඉන්න ජනාධිපතිවරු බලාගන්නේද නැත. රට පුරා තියෙන ජනාධිපතිවරුන්ගේ මන්දිර වලින් කොළඹ එකක් විතරක් තියෙනවා. අනිත්‍යව සියල්ල අත්තරිනු ඇත. භාණ්ඩාගාරයට නම සතයක්ම පෙරලා රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් යොදවනවා කියන විශ්වාසය ඇති වෙන්න ඕන.